ඉදිරිදී ජනාධිපතිවරණයනවා. එතකොට දැන් මේ වන විට අනුකුමාර දිසානායක මහතලා සජිත් ප්‍රේමදාස මහතලා කියනවා ඔවුන්ගේ නායකය කවුද, ඔවුන් කවුද ඉදිරිපත් වෙන්නේ කියලා. ඔබතුමාලගේ පාර්ශවයෙන් කවුරුත් තාම නැහැ නේද? නැ, තාම ජනාධිපතිවරණයක් එළියට ඇවිල්ලා නැහැ නේද? ඉතින් තාම මැතිවරණය කෝල් කරලත් නැහැ. ඉතින් ඒ නිසා අපි එහෙම තාම තීරණයක් කරන්නේ නැහැ. මේ ඒ තීරණය ගන්න නියමිතයි. ඉතින් මැතිවරණ කෝල් කරාම අපි හිතන්නේ මේ රටේ ප්‍රශ්නය පළල් සහ සංකීර්ණ එකක්. ඒකෙන් එළියට යන එක සඳහා සංකීර්ණ විසඳුමක් අවශ්‍යයි. ඒ සංකීර්ණ විසඳුම, ඒ විසඳුම ක්‍රියාත්මක කරන කණ්ඩායම කියන දෙකම අවශ්‍යයි මේ ප්‍රශ්නෙන් එළියට යන්න. ඉතින් අපි හිතන්නේ සරලව ඔහේ මමත් ජනාධිපතිවරණයට ඉල්ලනවා, මමත් ඉල්ලනවා කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්, මටත් කියන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරණයට ඉල්ලන්නේ මොකටද? ජනාධිපතිවරණයේ ඉල්ලලා විසඳන්න යන ප්‍රශ්නයේ ස්වභාවය දන්නවද? ඒ ප්‍රශ්නයට තියෙන විසඳුම මොකද්ද? ඒ විසඳුම ක්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායම කවුද කියන එක සම්බන්ධව යම්කිසි එකඟතාවක් පැහැදිලි පිළිගැනීමක් අවශ්‍යයි. ඉතින් අපි ඒක එක්ක තමයි වැඩ කරන්නේ. එහෙම නැතුව මේ කවුද පුද්ගලයා කියන එක මත නෙමෙයි දැනට. දැන් අනුකුමාර දිසානායක මහතා කියන ඔවුන්ගේ ඉන්නේ මුදල් අමාත්‍යවරයෙක් නෙමෙයි, මුදල් මණ්ඩලයක්. මෙවැනි කාරණාවලදී කොහොමද වග කියන්නේ? ඔය කියන විදිහට වග කියන්න බෑනේ ඔවුන්. නෑ, උනාට අපේ සිස්ටම් එක ඇතුලේ මුදල් ඇමතිවරයෙක් ඉන්නේ ව්‍යවස්ථාවේ. ඒතොර ව්‍යවස්ථාවට අනුව මුදල් ඇමතිවරයෙක් ඒගොල්ලන්ටත් දාන්න වෙනවා. හැබැයි ඉතින් මේ මුදල් ඇමතිවරයට උදව් කරන කණ්ඩායමක් ඉන්නවා කියලා වෙන්න ඇති එතුමා කියන්නේ. ඒකේ වැරද්දක් නෑ. ඒ මුදල් ඇමතිවරයෙකුට විශේෂඥ කණ්ඩායමක් සිටීම අවශ්‍යයි. අපේ මේ 250 මුදල් ඇමතිවරු කිසිම තේරුමක් නැතුව විවිධ අර්බුද ඇති කිරීමත් මේ ප්‍රශ්නෙට හේතුවක්. ඒ නිසා මුදල් ඇමතිවරයෙක්ට යම් කණ්ඩායමක් සිටීම වැදගත්. ඒ නමුත් ඇමතිවරයෙක් ඉන්නවා. මොකද ව්‍යවස්ථාව ඇතුලේ ඇමතිවරු 30ක් කියලා නමින්ම තියෙනවා. ඒ 30ට තමයි කැබිනට් මණ්ඩලය කියන්නේ. ඒතොර ඒ කැබිනට් මණ්ඩලයට කණ්ඩායමක් ගේන්න බෑනේ. ඒ නිසා එතුමා කියන්න ඇත්තේ මම හිතන්නේ අර උපදෙස් දෙන කණ්ඩායමක් එක්ක එක පුද්ගලයෙක් ඇමති විදිහට ඉන්නවා කියලා. ජනාධිපතිවරයා නම් කියලා තිබුණා කොමිෂන් සභාවට, මැතිවරණ කොමිෂමට මේ ඊළඟට ජනාධිපතිවරණයටයි සූදානම් විය යුතු කියලා. ඔවුනේ, ඉතින් වෙන මැතිවරණයක් නැහැනේ දැන්ට. ජනාධිපතිවරණයක් තමයි දැන් ව්‍යවස්ථාව අනුව ජූලි මාසෙන් පස්සේ ජනාධිපතිවරණයේ බලය මැතිවරණ කොමිෂමට හම් වෙනවා. ඒ අය ඩික්ලෙයාර් කරයි අගෝස්තු මාසේ ඉඳලා කවදද නොමිනේෂන්, කවදද ඡන්දේ කියලා. ඒ ඡන්දේ තමයි මේ අවුරුද්දේ තියෙන ඡන්දේ. ඕනනම් ජනාධිපතිතුමාට පුළුවන් මහ මැතිවරණයක් ඇඳන්න. ඒ එතුමා එහෙම කරන්නේ නැහැ කියනෝනේ. මන්ත්‍රීතුමා, IMF යෝජනාවලිය අවසන් වෙනතුරු මැතිවරණයට යන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. ඒ කියලා තියෙන්නේ මගේ තේරුම් ගැනීම. එතුමා කියලා තියෙන්නේ එතුමාගේ බලය ඇතුළේ එතුමාට මැතිවරණයක් ඇඳවන්න පුළුවන්නේ. ඒ මැතිවරණ කැඳවන්න පුළුවන් මහ මැතිවරණයක්. එහෙම මැතිවරණයක් එතුමා කැඳවන්නේ නැහැ කියන එක තමයි මගේ තේරුම ගැනීම. එහෙම නැතුව විවස්ථාවේ තියෙන එක එතුමාට අයින් කරන්න බෑනේ. IMF එකට අපේ මේක තමයි ඉතාම හොඳ කෑල්ල. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව IMF එකට ඕන විදිහට නෙමෙයිනේ ලියලා තියෙන්නේ. ලංකාවේ ජනාධිපති IMF එකයි දෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඕන විදිහට තමයි හැසිරෙන්න ඕන. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 19 වෙනිදා මේ ජනාධිපතිවරයා කාලේ ඉවරයි. එතනින් එහාට ජනාධිපතිවරණයක් නැත්තම් ජනාධිපති කෙනෙක් නැති වෙනවා. ජනාධිපති සියලු බලතල දීපු ව්‍යවස්ථාවක් ඇතුලේ ජනාධිපති නැති වුණාම රට අරාජික වෙනවා. පොලිසිය කැමති විදිහට වැඩ කරනවා, හමුදාව කැමති විදිහට වැඩ කරනවා, මුදල් ඒ විදිහට රට සම්පූර්ණ කඩා වැටෙනවා. ඒ නිසා ජනාධිපති කැමති වුණත් නැතත්, IMF එක කැමති වුණත් නැතත් ඔක්තෝබර් මාසේ 19 වෙනිදා වෙනකොට අලුත් ජනාධිපති කෙනෙක් එනවා. පැහැදිලිද? ඒ කියන්නේ විවස්ථාව ලියලා තියෙන්නේ IMF එක කැමති විදිහට නෙමෙයි. විවස්ථාව ලියලා තියෙන්නේ ජනාධිපති කැමති විදිහටත් නෙමෙයි. ඒ දෙන්නටම ලංකාවත් එක්ක වැඩ කරද්දී විවස්ථාව ඇතුළේ වැඩ කරන්න වෙනවා. දැන් අනුකුමාර මහතලා නම් කියන්නේ මේ ඔවුන් ආවහම IMF එකේ යෝජනාවලිය වෙනස් කළා. ඔවුන්ට සාපේක්ෂව ඒක හදාගන්න. නේද? අනිවාර්යෙන් IMF එකත් එක්ක කතා කරන්න ඕනේ. ඕනෑම ආණ්ඩුවක් දැන් 16 වතාවක් IMF එක අපේ වැඩ කරලා තියෙනවා. එක වතාවයි සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. තව වතාවල් 4ක් විතර ඒක සම්පූර්ණම කඩා වැටලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ IMF එක කියන්නේ දේවභාෂිතේ නෙමෙයි. මේ වෙලාවේ ආණ්ඩුවේ ආර්ථිකයේ යන්නේමක් නැති වෙන විදිහට කඩා වැටලා තියෙනවා. ඉතින් ඒකෙන් එළියට යන්න ආණ්ඩුව IMF එකේ සහාය ලබා ගැනීම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අලුත් ආණ්ඩුවක් ආපුවාම ඒගොල්ලෝ මේ ටර්ම්ස් වෙනස් කරන්න ඕන. මේ වන විට දැන් විපක්ෂ සමහර කණ්ඩායම් කියන මේ නායකයෙක් වටාගුරු වෙලා වැඩන්නේ. නායකත්ව මණ්ඩලයක් ඕනේ, ප්‍රතිපත්තියක් ඕනේ. ඒ වටා තමයි ඊළඟ ආණ්ඩුව හැදෙන්න ඕනේ කියලා. ඔබතුමාලා මොකද ධර්මතේ? අපි සන්ධානයක් හදන්නේ ඒක නිසානේ. විශේෂයෙන්ම සමග ජන බලවේගය, සමග සන්ධානය, ඒත් එක්කම ඊට අදාළ වෙනත් පාර්ශ්ව ගණනාවක් එකට එකතු වෙලා මේ වෙලාවේ සංවිධානය වෙන්නේ ඇත්තටම හැමදෙනාගේම අදහස් එක්ක වැඩ කරන්න.
මම එකඟ වෙනවා තනි පුජ්‍යලයේ අදහසකට මේ රට දුවන්න බෑ. විශේෂයෙන්ම හැම එක්කනාගේම අදහස් වලට සවන් දීලා ඒ අනුව තීන්දුව తీරන ගන්න යුගයක් අනාගතයේ ඇති වෙන්න ඕන. මොකද තනි තීන්දුව වලට කියලා රට වැටලා තියෙන තත්ත්වය හොඳටම ඇති. ඉතින් ඒක නිසා ඒක කොයි විදිහකටද කරන්නේ නායකත්ව මණ්ඩලයක්ද? ඒ විදිහේ කතාව අපිට කතා කරගන්න පුළුවන්. කොහොමද සමග ජන බලවේගය අපි සන්ධානයක් හැටියට අනාගතයේ මුණ දෙන්න බලන්නේ? එතන විවිධ අදහස්, විවිධ ප්‍රතිපත්ති තියෙනවා. එකඟ විය හැකි ප්‍රතිපත්ති වලට ඇවිල්ලා ඉදිරියට යන්න තමයි අපේ අදහස. දැන් කොහොම වුණත් සමග ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රභාස් මහතා. ඔහු තමයි ජනාධිපතිතුමා ඉල්ලන්නේ. එතකොට දැන් ඔහු වටා එකතු වන පිරිසක් නේද ඔතන නායකයා මණ්ඩලයේ? මෙතන කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි සමග ජන බලවේගයේ හැටියට අපි මුණ දෙන එක. අනිත් එක තමයි සන්ධානය. එතකොට මේ දැන් මේ සතියේ තවත් සන්ධානයක් ගොඩනගෙන්න නියමිතව තිබෙනවා. එතකොට ඒ අයත් විවිධ දේශපාලන අදහස් දරන අය ඉන්නේ. ඒ අය ඔක්කොම සමග බලවේගයේ අදහස්ම නෙවෙයි. එතකොට එතන අපිට ඒකාබද්ධතාවයක් හදාගන්න පුළුවන්. මොකද අපි තනි මතයක, පක්ෂයේ මතයක නෙවෙයි අපි එතන වැඩ කරන්න වෙන්නේ. අනිත් අයටත් අහුම්කන් දීලා තමයි වැඩ කරන්න වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. දැන් මේ සතියේ ගොඩනගන සන්ධානයට එකතු වෙන්නේ කවුද? ඇත්තටම තාම නිශ්චිතව නිවේදනය කරලා නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවේ යම් කණ්ඩායම්, අපිටක වැඩ කරන කණ්ඩායම්, ඒගොල්ලෝ එකතු වෙන්න නියමිතව තිබෙනවා. ජීඑල් පීරිස් මහතා ප්‍රමුඛ පිරිස්ද? ඔව්, ඇත්තටම ජීඑල් පීරිස් මහතා ප්‍රමුඛ කණ්ඩායමත් ඒ සන්ධානයට නිල වශයෙන් එකතු වෙනවා. ඊට පෙර අපිට එක හිටපු පක්ෂ ගණනාවකුත් තිබෙනවා. ඒ හැමෝම එකතු කරගෙන මූලික අඩිතාලම තමයි ඒ දාවන්ට යන්නේ. මොකද ජනාධිපතිවරණයකට තව මාස කීපයයි තිබෙන්නේ. එතකොට ඒ මාස කීපය ඇතුළත අනිත් කණ්ඩායම් ඔක්කොම එකතු කරගන්න අපේ උත්සාහය. අන්දක ජනතා විමුක්ති පෙරමුණ දැන් NPP කට ලේබල් යලුවට ඒගොල්ලෝ ප්‍රතිපත්තිය මොකක්ද? මම දැක්කා ටිල්වින් සිල්ලා ප්‍රධාන ලේකම්තුමා ඊයේ පෙරේදා මාධ්‍යකට කියනවා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය තමයි NPP ප්‍රතිපත්තිය කියන්නේ. එතකොට JVP NPP වෙනසක් නැහැ. එතකොට මහජනයා සමහර අය හිතන් ඉන්නේ NPP ගොම අලුත් ලේබලයක් කරලා අඳුන් සූට් එකක් ඇඳලා අලුත් ගමනක් යනවා කියලා. ඉතින් එහෙම දෙයක් අපිට නම් පේන්නේ නැහැ. විශේෂයෙන්ම කියනවා ගම් මට්ටමේ මහජනතාවගේ එහෙම ලොකු පිළිගැනීමක් නැහැ. මේගොල්ලෝ කරන්නේ පොඩි පින්තූරයක් අරගෙන ඒක ලොකු කරලා පෙන්වන එක. ඇත්තටම ඒගොල්ලෝ මවාපෑමක් කරන්නේ. ඒසක ඒකට කලබල වෙන්න දෙයක් නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ අඩු ගානේ ඉදිරි ගමන ගැන උන්ට සලසුමක්වත් නැහැනේ. ඉතින් ඒක නිසා අපි ඊට වඩා ප්‍රායෝගිකයි. ඉතින් අපි විශේෂයෙන් කියන්නේ අපි මේ වෙනකොට අපේ පක්ෂය රටේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ප්‍රතිපත්ති 27ක් නිර්මාණය කරමින් ඉන්නවා. ඉතින් අනිත් අයගේ අදහස් ගැනීමට විවෘත කරන්න නියමිතව තිබෙනවා. ඊට පස්සේ අපි එකතු වෙලා තමයි අපේ ප්‍රතිපත්ති නිර්මාණය කරන්නේ. ඒක වැදගත්. මොකද හැමදෙනාගේම අහුම්කන් දීම හරහා එහෙම යනවනම් අපිට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ටිල්වින් සිල්ල මහතාම කියනවා අපේ ප්‍රතිපත්තිය සමාජවාදී ප්‍රතිපත්තිය, පන්ති පහත් නවත්තලා නැහැ ඒකත් කරනවා කියලා. මේව කරන්න පුළුවන් වේද සමාජ? ඇත්තටම කවදාකවත් ඒක ජනතාවගේ අනුමැතිය ලැබෙන්නේ නැහැනේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ වර්ෂ 60කට ආසන්න කාලයක් පරණ දේශපාලන ව්‍යාපාරයක්. ඇත්තටම ඒක අලුත් එකක් නෙවෙයි. දැන් බලන්න JVP හිටපු නායකයෝ විශේෂයෙන්ම කිව්වොත් අනුරෝධ දිසානායක, ටිල්වෙන් සිල්වා, විජිත හේරත්, සමන්ත විද්‍යාරත්න, ඒ වගේ කණ්ඩායම්මනේ. ඒ කණ්ඩායම්ම තමයි නැවත වතාවක් NPP වෙලා තිබෙන්නේ. එතකොට NPP, JVP අතර වෙනසක් තියෙනවද? නැහනේ. එතකොට මම කියන්නේ ඒගොල්ලෝ පන්ති පහත් පවත්වයි, ඒගොල්ලෝගේ සමාජවාදී වැඩපිළිවෙළත් වැදගත්ම දේ ඒක නෙවෙයි. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසගත ක්‍රියාවලිය තුළ අපි දැක්ම දේ තමයි ඒගොල්ලෝ සමාජය වෛරයකින් ක්‍රියා කරන්නේ. ඒක තමයි භයානකම දේ. මොකද සමාජ වෛරය ඇති නැති පරතරය කියලා ඒගොල්ලෝ වෛරයකින් ක්‍රියා කිරීම හරහා මං හිතන්නේ අනාගතේ රට ගොඩනගන්න පුළුවන් කියලා. රට ගොඩනගන්න නම් විවෘත වෙන්න ඕනේ. හැබැයි ඔවුන් කියන්නේ නැහැ 75 අවුරුදු සාපිවර කළ අලුත් එකක් තමයි ඔවුන් කියන්නේ කියලා. ඉතින් ඔවුන් වෙන අලුත්මනේ. ඇත්තටම 75 වසරක සාපි කියන්නේ මොකක්ද? එහෙම බැලුවොත් ඔවුත් කොටස්කාරෝනේ. ඇයි මම කියන්නේ 2005 බලන්න මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනවද කියලා ජනාධිපතිවරණේ. ඒ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා 180,000කින් රනිල් වික්‍රමසිංහ මහතාව පරාජයට පත් කරේ. ඇත්තටම කාරණා දෙකක් පදනම් කරන්නේ. එකක් තමයි LTTE ඡන්ද වැළකීම නිසා. එතන 300,000 විතර ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයට ආවේ නැහැ. ඒ නිසා ඔහු පරාද වුණා. දෙක, අනිතක JVP නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරේ තියාගෙන මේ ජයග්‍රහණයට ගියේ. එතකොට ඒ දෙගොල් ඒ නැත්තම් අද මහින්ද රාජපක්ෂ කෙනෙක් නිර්මාණය වෙනවද? ඒ නැත්තම් ඒ වෙනි ජයග්‍රහණයක් ලැබෙනවද? එහෙනම් ඇත්තටම අපි 2005-15 කාල සීමාව තුළ තමයි රටේ භයානකම මේ විනාශය සිදු වුණේ, හොරකම දූෂණේ ලයිසන් දුන්නේ කියලා කියනවා නම් එහෙනම් ඒකේ වගකීම සම්පූර්ණයෙන්ම NPP කට්ටිය බාරගන්න එපා. අපි තමයි ගෙනාවේ. ඒ විතරකුත් නෙමෙයිනේ 2006 පරිවාස ආණ්ඩුව මතක ඇති. චන්දික කුමාරතුංග මහත්මයාත් එක්ක ඒගොල්ලෝ ආණ්ඩු කළා.
මැමතුරු අට දෙනෙක් හතරක් නෙවේ රාජ්‍යමතුරු හතර දෙනෙක් එක්ක අට දෙනෙක්. මොකද ඇති කරපු වෙනස? දැන් මම දැක්ක මේ ළඟදී එක්තරා ජනාධිපති අපේක්ෂකෙක් කියනවා ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ගැන, අර වැව්දහසේ ව්‍යාපෘතිය. මොකද්ද උනේ? ඒක ප්‍රචාරක ව්‍යාපාරයක් විතරයි. ලංකාව පුරාම ආණ්ඩුවේ සල්ලි වලින් පෝස්ටර් ගැව්ව හැර වෙන හැරුණ වැවක් නැහැ කියලා. ඒ විතරකුත් නෙවෙයිනේ 2004 මහින්ද රාජපක්ෂ අගමැති වුණු ඒ ආණ්ඩුවේ ඇත්තටම මේගොල්ලෝ 40ක් එක්ක මොකද්ද කරේ කියලා කියන්නකෝ. ආණ්ඩුවෙන් තුනෙන් එකක්. දැන් ඒ විතරකුත් නෙවෙයිනේ 2015 මෛත්‍රීපාල ගේන්නත් ඒගොල්ලෝ දායක වුණානේ. ඇත්ත කතාව 2010 දිනුවේ නැතු වුණත් පොන්සේකා, සරත් පොන්සේකා මහතා ගේන්නත් ඔවුන් මැදිහත් වුණානේ. ඒතර ඔවුන් මේ රටේ පාලනයේ හුඟක් අවස්ථාවල එකට එකතුල වැඩ කරලා තිබෙනවා. එහෙමනම් රට බංකොලොත් වුණා නම්, විනාශ වුණා නම් ඔවුනුත් වා කියන්න ඕනේ. මම නම් පිළිගන්නේ අනිත් පැත්තට රට විනාශ කරලා තියෙන බලන්න අද රටේ මේ පවතින තත්ත්වේ යම් යම් ආර්ථික අවපාතවලට ඉහළ පහළ ගිහිලා තියෙන පුළුවන්. හැබැයි මේ රටේ විශාල වැඩ කොටසක් එවකට නායකව හැම කෙනෙක්ව ඒ කරලා තිබුණා. අඩුපාඩු ඇති, වංචාව දූෂණේ මේ කාලේ වැඩි වෙලා ඇති. අපි කරන්න ඕනේ ඒවා වළක්වා ගන්න ක්‍රියා කරන මිසක ඉතිහාසයට බැන බැන ඉන්න එක නෙවෙයි. ජනාධිපතිවරයාත් යෝජනා කරනවා සමහර ලාට මේ සමග ජන බලවේගයත් එකතු වෙන්න අපිත් එක්ක අපි එකට යමු කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අලුත් පාලනයක් ගෙනියන්න. ජනාධිපතිව හිටගෙන ඉන්නේ කොතනද? ඔහු පොහොට්ටුවේ සහයෝගයෙන් පොහොට්ටුව සමග යන ගමනකට ඔහු යන්නේ. අපිට අහුල් වෙන්න බෑ. මෙරටේ අරගලයකින් පස්සේ ජනතාව කිව්වා පොහොට්ටුවේ පාලනය අපි ප්‍රතික්ෂේප කරනවායි කියලා. ජනාධිපතිවරේ ගෙදර යව්වා. ඒ අරගලෙන් පස්සේ මහජන මතයක් නැහැනේ. ඒ නිසා අපි විශේෂයෙන්ම අලුත් පාලනයක් වෙනුවෙන්, අලුත් ප්‍රතිපත්තියක් වෙනුවෙන් විශ්වාසවන්ත ගමනක් යන්න හදන්නේ. ඒ නිසා අපිට කාගවත් බලය තහවුරු කරන්න නෙවෙයි තිබෙන්නේ, ජනතාවගේ විශ්වාසය වැඩි දියුණු කරන්න. ඒ නිසා අපි කුමන හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමග එකට එකතු වෙලා ආණ්ඩු කරන්න යන්නේ නැහැ පොහොට්ටුවේ සමාජිකොත් එක්ක. ඒ කියන්නේ පොහොට්ටුවේ අතරලාවත් උත් එක්ක එකතු වෙනවා කියන්නේ අවශ්‍ය නැහැනේ. අපිට නායකෙක් ඉන්නවා, ඒ සජිත් ප්‍රේමදාස. අපිට පක්ෂයක් තියෙනවා සමග ජන බලවේගේ. අපි සන්ධානයක් හැටියටත් ක්‍රියා කරනවා. මේ වෙනකොට ලංකාවේ ජනතාවගෙන් බහුතරයක් මේ වැඩපිළිවෙල විශ්වාස කරනවායි කියලා අපි හිතනවා. දැන් ඡන්දේ දිනපුවාට පස්සේ ඡන්දේ දිනලා අවුරුද්දක් යනකම් ජයග්‍රහණ උද්දාමයෙන් ඉන්නවා. ඊට පස්සේ ඡන්දයක් ආපහු තියෙනවා කියන දුරකාලයේ අවසන් කාලනකොට ඒ අවුරුද්දත් ඡන්දේ කියලා වැඩ නොකර ඉන්නවා. මං හිතන්නේ මේ වෙලාව මම නම් හිතන්නේ මම දකින්න හැටියට අපි ඔක්කොම එකතු වෙලා මේ රට වෙන්දට වැඩිය විශාල ප්‍රශ්නක ගැටලුවකට තියෙන්නේ. ඉතින් හොඳම වෙලාව මම හිතන්නේ වැඩ කරන්න. දේශපාලන වශයෙන් ඊළඟ පිම්මට ලෑස්ති වෙනට වඩා සිදියුත්තේයි. නමුත් අවාසනාවකට කවුරුත් දැන් බලන් ඉන්නේ ඊළඟ ඡන්දයට කොහොමද වැඩ කරන්න කියලා. මං හිතනවා මම පුද්ගලිකව මේ වෙලාවේ වර්තමාන ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් අපි එතුමාට සහයෝගය දක්වනවා. මොකද හේතුව අපිට විශ්වාසයක් තියෙනවා මේ රට මේ තිබ්බ තැනින් ගොඩට ගෙනාවේ එතුමා. බොහොමයක් නායකයෝ කොන්දේසි දාලා ඒ අර්බුදයේ හමුවේ පලා ගිය අවස්ථාවල අර්බුදයට නායකත්වයක් දීලා මේ අර්බුදය ජයග්‍රහණය කරන අර්බුදයෙන් මිදෙන්න එතුමා නායකත්වය දුන්නා. අපිට එතුමාගේ යහළු මිත්‍රකම්, පූර්ව හැසිරීම්, එතුමත් එක්ක ඉන්න පිරිස සම්බන්ධ උන්තරම් ගැටලු ප්‍රශ්න තියෙනවා. හැබැයි මම හිතන්නේ අපේ පාට පක්ෂ, අපේ කණ්ණාඩි ගැන අපි හිතනට වඩා රටේ අනාගතය ගැන හිතන්න ඕනේ. දැන් එතුමා පහුගිය කාලේ ගත්ත අධේශපාලනික තීන්දු ගත්තාම මම හිතන්නේ නායකයෙක් හැටියට ගත තීන්දු තීරණ දේශපාලනය ගැන හිතලා, ඉදිරි ජනාධිවරණය ගැන හිතලා ගත තීන්දු තීරණ නෙමෙයි. මම හිතන්නේ මේ රටේ ඉන්න හැම සමස්ත ජනතාවගේ හැම පුද්ගලයෙක්ම හිත යට තියෙනවා මේ ආර්ථික ප්‍රශ්න හමුවේ මේකට නායකත්වය දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. රනිල්ට විතරයි මේක කරන්න පුළුවන් කියලා හැම කෙනාම පීඩාවෙන් ඉන්නේ. මේක ඉන්න ඉහළ ප්‍රකෝටිපතිය ඉඳලා පල්ලෑ ඉන්න දුගී දුප්පත් සිංගමන් නැදෙන පුද්ගලයා දක්වා මේ ආර්ථික අර්බුදයේ හැමෝම පීඩාවට පත් වෙලා ඉන්නේ. හැබැයි මේ හැම කෙනාගම හිතයට තියෙනවා මේ අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් ශක්තිය තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි කියලා. ඉතින් මං හිතන්නේ ඒ විශ්වාසයට පණ දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි විශ්වාස කරනවා පාට පක්ෂවල බෙදිලා අපිට ඉදිරි කාලයේදී වෙන් වෙලා ඡන්ද කරන්න පුළුවන්. හැබැයි මගේ සහයෝගය මේ වෙලාවේ මේ මාස 9 ඇතුළත ජනාධිපතිතුමාගේ මේ කරන වැඩපිළිවෙලට අපි දොව් කරනවා. ඒ සඳහා ප්‍රසිද්ධ නොවන අධේශපාලක තීන්දුව වලට එතුමා නායකත්වය දෙනකොට ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඉදිරියේදී එතුමා ඉදිරිපත් වෙනවා නම් ජනාධිපතිවරණයට මම හිතනවා එතුමා ඉදිරිපත් වෙනවා නම් අපි එතුමාට සහයෝගය දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඊළඟ අවුරුදු 5 එතුමා විශ්වාස කරන්න පුළුවන් කියලාද ඔබ කියන්නේ? නෑ, අපි පහුගිය අවුරුදු 2 එතුමා මේ අර්බුදේ රට ගොඩ ගත්තනේ. අපි කවුරුත් පිළිගන්නවා, ලෝකයේ අද කවුරුත් පිළිගන්නවා ලංකාව ආර්ථික අර්බුදේ හැමුවේ ශීඝ්‍රයෙන්ම වේගයෙන්ම අර්බුදෙන් ගොඩ එන්න කටයුතු කරපු රාජ්‍යයක් හැටියට ලෝකයේ සමස්ත
සමස්ත ලෝක ප්‍රජාවද පිළි අරගෙන තියෙනවා. එක අපි අදුටුවයි අපි අපි එක දැකලා තියෙනවා. අපිට ඒක අපිට පේන්න තියෙනවා. ඉති එහෙම තියෙද්දී පේන්න යම් දක්ෂකමක් දක්වපු පුද්ගලෙක් අතීතය අපිට විරුද්ධ වුණා, අතීතය අපි එතුමත් එක නැතුණා කියලා අපි එතුමා විවේචනය කරන, එතුමට එතුමයි කරපු හොඳ දේ අපි එතුමා වෙනුවෙන් අපි ඒක අගේ කරන්න නැත්නම් ඒක අපේ කුහකම අපේ දේශපාලන විඥානයේ අඩුපාඩුවක්. ඒ කියන්නේ දැන් ඉදිරියේදී එතුමත් එක්ක තව කවුරු එකතු වේද ඔය කියන විදිහට? දැන් මේ පොහොට්ටුව සම්පූර්ණයෙන්ම ඔවුන් සමගද ඉන්නේ කොහොමද? ඇත්තටම මේ දේශපාලනය තුළ දැන් අද ඇත්තටම මේ දේශපාලන පක්ෂවාදය ගැන කතා කිරීම තමයි අද තියෙන ප්‍රශ්නේ. නමුත් මම දන්නේ නැහැ, මම හිතනවා සමස්ත ජනතාව බහුතරයක් මේ සම්බන්ධයෙන් ගත්තාම අර මේක රනිල්ට පුළුවන් වෙයි, රනිල් මේක කරා කියන හැඟීමත් එක්ක මම හිතනවා ඔය බෙදිලා වෙන්ගලා ඉන පක්ෂපව ජනතාව නායකත්වයේ ඒ අයට රනිල් ක්‍රමසිංහ මැතිතුමත් එක්ක එකතු වෙන්න. නමුත් අපි දන්නේ එතුමා ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනවද නැද්ද කියලා. දැන් බොහොම විපක්ෂ කණ්ඩායම් නම් කියන්නේ මේ ණය ගෙවන්න නැතිකොට බොහොම ලස්සනට ඉන්න පුළුවන්, බොහොම සතුටින් ඉනාවෙලා ඉන්න පුළුවන්. ණය ගෙවන්න ගත්තට පස්සේ තමයි මේක විනාශය ඇති වෙන්නේ කියලා. නෑ, ওই විපක්ෂයට විවේචනය කරන්න පුළුවන් නේ. දැන් මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අර්බුදයේ හමු වෙදී මම අගමැතිවරයා ඉවත් වුණාම මම කොටාවේ රාජපක්ෂ මැතිතුමාට ලිපියක් ලියලා කිව්වේ ඔබතුමා ඉදිරි ලබා දෙන බලය ලබා දෙන ඕනෑම අගමැතිවරයෙක්ට අපි සහයෝගය දක්වනවා. ඒක අනුර කුමාර් දිසානායකට, සජිත් ප්‍රේමදාස මහත්තයද ඕන කෙනෙක්. හැබැයි අවාසනාවකට මේ කෙනෙක්වත් මේ අර්බුදයේ හමු වෙ නායකත්වය දුන්නේ නැහැ රටට. එයායි කොන්දේසි දදා හිටියා. ඉතින් විපක්ෂයට ඕන තරම් විවේචනය කරන්න පුළුවන්, ඕන තරම් කාරණා කියන්න පුළුවන්. හැබැයි අපි කවුරුත් දන්න සත්‍යයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේක ගන්න කියලා බොහොමයක් දෙනෙක් කිව්වා. අනුර කුමාර් දිසානායක මැතිතුමාටත් එහෙමයි. හැබැයි කොන්දේසිද තා මේක මගහැරපු එකයි කරේ. ඒ නිසා මම මේ වෙලාවේ මම කියන්නේ රනිල් ක්‍රමසිංහ මැතිතුමා යමක් කරලා පෙන්නලා තියෙනවා. විවේචනය කිරීම බොහොම පහසුයි. හැබැයි මේ කාර්යය තුළ ඔහු යම් ආකාරයේ ඉදිරියට යාමක් තියෙනවා. ඉතින් මම හිතනවා බොහොමයක් පක්ෂවල අද බෙදිලා වෙන් වෙලා පක්ෂ වෙන වෙන මත දරුවත් අවසානයේ ජනතාව තීන්දුව කරයි, ජනතාව ප්‍රකාශ කරයි ඔබ පක්ෂය ගති යුත්තේ මේ මාර්ගය කියන එක ජනතාව ඒ අයට හේතු ගන්නයි කියලා මම විශ්වාස කරනවා. දැන් ජනතාව යුක්ති පෙරමුණ කියන ඔවුන් නම් ඉන්නේ ඉදිරියෙන්මයි. ඔවුන් ජනාධිපති වීමේ සියලු බලාපොරොත්තු වල ඉන්නේ. මොකද ඔවුන්ගේ ප්‍රතිශතය ඉතා ඉහළයි කියලයි කියන්නේ ජන ප්‍රසාදේ. ඊළඟට සජිත් ප්‍රේමදාස. නමුත් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම හෝ ඊළඟ විපක්ෂ කණ්ඩායම් සියල්ල තාම බෙදී විසිරලා ඉන්නේ. කොහොමද බලවේගයක් හදන්නේ? එහෙමයි. ඇත්තට මම කියන්නේ ඒකයි. මේ කාලේ බලවේග හදන්න බිඩවුම් කරනට වඩා දැන් මට ලක්ෂ 1800ක් හම්බලා තියෙනවා පළාත් සභාවෙන්. මට ලක්ෂ 830ක් හම්බෙලා තියෙනවා විමද්දගතෙන්. දැන් අපි මේ වෙලාවේ කරන්නේ මේ සංවර්ධනය ගමට ගෙනියන එක. අපි ගිහිල්ලා ජනතාවත් එක්ක වැඩ කරන එක. අපි නගර සභාව එක්ක වැඩ කළම ජනතාවට මේක බිමට ගිහිල්ලා මේ සංවර්ධනයේ ව්‍යාපෘති කටයුතු කරන එක, ජනතාවට සහන සලසන එක. විපක්ෂය ඕනෑම කාරණයක් විපක්ෂයට කියන්න පුළුවන්, විවේචනය කර කර ඉන්න පුළුවන්. ජනතාව විතුපෙරමුණ ගත්තොත් ඒ හැමදාම විවේචකයෝ විතරයි. ජනතාව විතුරුනේ හැමදාම ඡන්දයකට පූර්වෙන් ඒ අය ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ අය කොහොමද ඒ අයගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන්නේ, ඒ අය කොහොමද රැස්වීම් වලට සෙනගගෙන කියන කාරණේ අපිට අපි අරුමයක් නෙමෙයි. හැබැයි අවසාන ඡන්දය ඉවරට පස්සේ ජනතාව විතුරුනේ හැමදාම කියන්නේ මේ රටේ ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය බොහොම අඩුයි කියලා. දේශපාලනය පිළිබඳ කීවීමක් තියෙන ඔබට හැමදාම ඡන්දකින් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් ගැන කල්පනා කරලා මතක් කරලා බැලුවොත් ඒ අය හැමදාම කියන්නේ අපිට කරන්න දෙන්නේ මේ ජනතාව පව් කියලා. මම විශ්වාස කරන්නේ මේ රටේ ජනතාව අති බහුතරයක් ජනතා විතුරුනේ පසුගිය හැසිරීම් එක්ක පීඩාවට පත්වෙච්ච අය. ඒ අය මේ රටේ ආර්ථිකයට ආර්ථික මර්මස්ථාන වලට ප්‍රහාර එල්ල කළා, ආර්ථිකය කඩාවැට්ටලා මේ රට සීග්‍රින් දියුණුවනකොට රට විනාශ කරපු අය. ඒ නිසා ඒ අයගේ ක්‍රියාකාරම් තුළ 120ක් 25ක් නිතැතින් පවුල් වශයෙන් ගත්තොත් ඒ අයට බොහොම අතීත අමහිරි සිදුවීම් ඒ අයගේ ඔළුවල තියෙනවා. ඉතින් ජනතා විතුරුමට නැවත රැවටෙන්න මිනිස්සු යන්නේ නැහැ. මිනිස්සු කිසිම වෙලාවක ඔය කොතරම් කාරණා කිව්වත් පහුගියවර අපි වුණත් බලයට ගෙන ආපු ඒ පළපුරුද්ද නැතිකම නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අසාර්ථක වුණේ. එතකොට මේ වගේ විශාල අර්බුදයක් තියෙන කාලෙක මේ අර්බුදේ බොහොම අමාරුවෙන් ගොඩ යන අවස්ථාවක ඇස්පනාපිට වර්ධනයක්, ආර්ථික වර්ධනයක් ඇස්පනාපිට මිනිසුන්ට දැනෙන සහනයක් වෙනස් වීමක් තියෙන අවස්ථාවක ජනතාව මං හිතන්නේ අවදානමක් අරගෙන අනුර කුමාර දිසානායක මැතිතුමාලා වගේ අධ්‍යක්ීම් නැති හුදෙක්ම IMF එකට ගිහලා අපි මචන් ලෙවල් එකකින් කතා කරන්නම් ඒ විදිහේ කිසිම දර්ශනයක් නැති හුදෙක් දූෂණේ නවත්තලා හොරකම් කරපු සල්ලි විතරක් ගෙනල්ලා මේක වෙනස් කරනවා කියලා ජනතාවට දුහිසසහගත සිතුවිලි ඇති කරලා රට පාලනය කරන්න යන
කණ්ඩායමකට මේ රට පාලනය කරන්න බාර්දය කියල ජනතාව මම හිතන්න කිසිම වෙලාවක කටිතු කර කියලා ජනතාව හුදෙක්ම ඒ කියන කතන්දරහන්න කතාහන්න පෙළිවෙල තිනව මිසක් ජනතාවට හෙම් මොලය වරුවක් නෑගෙනක පැහැදිලිව කියන්න. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.